යිබෝන් ෆිට යිනස් චැල්ල එකට ගොඩක් කාදරෙන් ගෞරවෙන් පිළිගන්නවා. ගොඩත් දවසකඉද මුණෝ ගැනද කතා කරන්න කියලා හරියටම මාතුෘකාව කොළුවටාවෙනෑ. මම මේවෙලාවේ මගේ වානය ඇතුළ ඉන්නේ. එලියේ හොඳටම වහිනෝ. ඒ ඇයි කියලවා දන්නවා අද දෙදා ස්විස්සේ දෙසම්බර් මාසේ තුන්ග නිද. අපේ රටාහරහා හමාගෙන යනවා බුරවිි සුලිකුුණනාතුුව சை එක කිවවාම පිට පොඩ්ඩක් බහි දෙනවා කුුණටුවක් කිව්වාහම පොඩි බහිතන ගත්ති අත්තිය න कैसे වෙතත් සමහරුකනවා දසක හත්තකට අටකට විතර පස්සේ තමයි මේ වගේ දරුණු සුලි කුුණනාටුවක් අපේ රටාහර හමාගෙන යන්න කියලා कैसे වෙතත් මටාද මේ කතා කරන්න හිතුුණ ෆිටස් පිල් සවයි කියන එක ගැන කතාව සමහර වැඩි හිටියවනම් ගොඩක්කයි හලයේන පරිනාමවාදය ගැන කතා කරපු विදवाය ால் வின் මැති තුමා ලෝකට අඳුන්නලා දුන්න මේ சங்கල්பே. பரிசரே නිතரම වෙනස්වෙනවා. මේ වෙනස්සන පරිසරයට අනුකූලව අනුවර්த்தනය වෙන්න පුළ அங்காය පැලෑட்டி ශාක සත්වකොටස් සீල දෙனா ඉතුරු වෙනවා. අනිத்தය ස්වාභාවිකම මේ மிිහිතෙන් இවත්த்தෙන. එනිසා ඔබේ අනුවර්த்தනය කොයිතරන් දුරට සාார்ර්த்தකද ට පරිසරයට கொොච්ර ගොඩක් හොඳට ඉක්මනට කාර්යක්ෂම පරිසරයට අනුවර්තනය වෙන්න හැඩගහන්න පුළුවන්ද ඒ ප්‍රමාණයට ඔට ජීවිතතාආරක්ෂාවක් තියෙනවා කියලා. ඉතිං ෆිටස්ට්‍රල් සබයි දැං මේ சைයිකෝන් එකත් එක්ක තමා ඇත්තරවම් මටම මේ අදහසෝලුවටාවේ දැ කතාවත්තිී නොනේ ගම මේ ගොඩේ අලිමදිවට කොටි කියලා කොරෝණ වසංගතය තියෙන වෙලාවේ මේ වගේ සුලිකුණාටුත් ආවහම අපිටිසින අනීතින් ඔඒයක තව ඉතිං කොහෙන් අරි ගිනිකන්ද් දෙගක් පුරල්ල ඉතිං ඔය මේ අහසේ යන මේ අ්‍යාකාශ තියන මොනොහරිතව උල්කාපාතයක් දෙෙක්කුත් මේ පාත්වෙලා විශෂ ඔය ජවර්ධන පුර පැත්තට වගේ වෙන්ඩ මේ කට්ටේම ඉන්න වෙලා ඒවගේ මේ විවිධා අදහස්සේන වයිතින් මේ තියෙන ප්‍රශ්න මන්ඳදිවට මෙහෙමත් උනානං හොඳයිනේද කියලා. ඉතින් කෙසේ වෙතත් මට ඔයාට දෙන්න තියෙන පණවිඩේ තමයි දැන් අපි මේ ලෝකයේ සිද්ධවෙමින් පවතින කාලගුණික දේශගුණික විපර්යාස සහවට පරිසරයේ සිද්ධ වන විවිධ වෙනස්කම් පිළිබඳව අපේ මොනවගේ නැබුරුද්ද තියන්නේ අධ්‍යන අද තියන්නේ මොනවගේ හැට ගැසීමක්ද තියන්නේ එක කෙක පිො. ඇත්තනම දැනට අවුරුදු එකහමාරක් බිතර වගේ කාලෙක් ගැන අපි කල්පන කකරොත් එෙම විශषෙන්ම මේ අපේ विවිධ ත්‍රස්්ථවාදී කටයුතු නිසා දෙද දන අප්‍රේල් මාසය වෙනකොට අපේ ජවන රටාවටිකක් වෙනස්සුන එත් එක්කම අපි දෙද දන में්‍රේල් මාසෙන් පස්සේ අඩුගාන ජ ජූලි වෙනකොටත් අපි වස අවසන් වෙන කොටොත් අපේ චර්ම හිතුව වනෑ විශ්සයි විශසයි ඉතා සුභවෙයි කිය තයි අපි वाලාපොතු හිටිය අපි කවරුත් හිතුවන මේ වගේ වසंगතයක් ලෝකව සංගතයක් පෙන්ඩමික්ක එකට මන දෙන්න සිද්ධවෙේ ඒෝසය අපේ ජීවන රටාව බොහු සැහින් වෙනස් කරගන්න සිද්ධවෙේ කියලා කෙසේ වෙතත්. අපේ ජීවන රටාව දැනටමත් ගොඩක් වෙනස්සෙලා තියන්නේ. අපිට අපේ පෞද්ජලික ස්වස්ථතාව පිළිබඳව වෙනදට වඩා ලොකු සැකිිල්ලත් දක්වන්න සිදධ වෙලතීරු. සෞඛ්‍ය බලධාරීෙන් කියන විදිහයට හැන්සහැන් සයි් සැනිටයිසය එකක් නැතුව එල්ලියට බහින්න බෑ මාස්ක කැනතු එල්ියට බහින්න බෑ ඒතත්වට පත් වෙලා මාස්කක ගැන කතා කරන්නකොට මටහිදෙනවා දැන් මාස්ක එක කියන එක අපේ ජීවනාරටාවට එකතු වනේ මේ කොරුණ වසංගත ඇත්ත එක්කනේ හැබැයි පහුගය මාස හයකට විතර කලින් ඔබ පුවත්පත් සිරස්ථල පිළිබඳ අවධානයමු කරාණන් සහ ප්‍රවෘතිවල ගිය සමහර පුවත් පිළිබඳ අවධානයමු කරානම් මේ විශෂන් කොළම්ඹ වස්නාහිර පලාාතේ වායුගෝලයේ පවතින කාබන් බනොක්සයිඩ් මටම ඒගේ දූවිලි අන්සු ප්‍රමාණය බහෝසයින් වැඩි වෙලා ති නොමේ විධ ඉදිකිරීමම් නිසා සහ විවිධ තාක්ෂණක කරුණුකාරණා නිසා කියලා. ඉතින් ඒ නිසා විශේෂෙන්ම මේ පරිසරක දූෂණයක් එක්ක මාස්කක කියනක කොරෝුණ නදත් අපිට පාවිච්චි කරන වෙලා තිබුණ මට්ටමත් තිබුුණා හැයි අපඒ කරේනෑ ඒගන අපේච්චර ොකු අවධනයයක් තිබුණනෑ. ඉතිං ඒනිසා මංහිතන්නේ අපේ මුළු ජීවිත කාලය පුරාවටම. කොරෝනා වසංගත ඉවරවනත්. ஹ சைசරයි மாஸ்க்ககைை நாங ළங்கතිயாகගண்டම වෙய் නිතර පාවිච්ච කන්න වෙ කියන අදසත් මට මේවෙලා මත කරන්න පුළුවන් ඒ ගැන உයාගේ අවதாනே ஒ කන්න. ඊළங்க காරණே தමයි කොரோனசங்கතඇத்தைින්න අප රට ගොඩක් වැඩිහිට පිරි සහ விවිධ. ස්කාண்டව පිරිස්මයන ප්‍රමාණය ටිකක් වැடிිය වුණ. මේක ලோකே අනිத்து රටவா එක බලදදි. තාதாමත්ම அடுු மටட்டமா ට දස ගන මට්ටමක තමයි තිබුණන අපේ කරෝුණ දෙෙතරේට් එකක මරනානුපාතිේ තිද ඒක ක්‍රමාණුකූල වැඩියමින් යනවා මෙ මේ ගැනත් අපිට කල්පනා කරන්න දේවල්ටිකත් තියෙනවා කොරෝන වසගතඇත්ත එක් කොරෝනා රෝග එෙමනත්තමේ නව කො ආසාධනය වූ අයගෙන් අසීරුත්තාවට එෙමනත්තන් ජීවිත අවදානමට පත්වෙලා මියයන්නේ කොයි වගේ පිරිස්ස කියල බැලූ හම ඉතා පැහැදිලි වයසිං වැඩිටියය වයිසාවුරුදු හැට හටපා හැක්තාව සීමාව ඉක්මවාගාය ඉළගෙති විශේෂෙන්ම බෝනෝවන රෝග තියෙනයි එතකොට අපි වෘතිය සුවතාසාහසාරිීරික යෝගෙතා උපදේශවරුන් වශයෙන් අපි සමාජයට නිතර කියන්න මොකක්ද ඔබේ ක්‍රියකාරිී ජීවන රටාාව ගොඩක් වැදගත් ඒවගේම තමයි ඔබේ ජවන රටාවට දවසේ පැෑ විසි අතරෙන් අඩුගාක පැයක්වත් පැයක්පුත් නැත්තං පෑබාගයක් විනාඩි හතල ෙහක්වත් යිනිකව වි්‍යායාාවම සඳහා යොමෙන් ඔබේස් කායික යෝගතාවේ වර්ධනය කරගන්න. ඒක පැත්ත කනි පැත්ත තමයි එකක විසරසායනික ද්‍රව්බිය අඩංගු සැසූ ආහාරවලින් බලකින්න සීනි පාවිච්චි අඩු කරන්නම් පුළුවතරං බඩ් ූ ෝස්ලවල් අඩු කරල තියාගන්න ොරස් ටරෝල් බඩ ො ෝල් HLල් ල ග යි ට පුළුවන්තරන් අඩුවෙන්න්තියා ගන්න මෙ මේමවා ේවල්ගැන අපි වාලට ගොක් ුබ දෙස්දෙනවා. එතකොට දැන් අද වර්තමාන සමාජය වෙනකොට. ලංකාවේ ජිම්ස් ොගඩවන්් ැතිේරයාවල දස දහස්ගානක් ජිම් තියෙනවා පිටින සෙන්ටස් මේවා විවෘතයි. නමුත් මේවා පරිශීලනය සඳහා එන පිරිස් බලු හමසාමාජිගත්තය තියෙන අය වගේම අලුතින් අය බැලුම ඉතාමත්ම කණගාඩුදායකයි දවසටම පස්සයි දෙෙන ද දෙනයි දොස් දෙන එන්නේ මහර පැතිවොල් නං ටික් හොඳ ප්‍රමණතාවයක්ක් තිනෝ වැඩි පිරිසක්ක වෙල ව්‍යයාම කරනවා. අපි දන්න ඔබට ව්‍යයාම කරන්න ඕනෙ. නදරත් වඩා ඔබට මේක අශ්‍යතාවය දැනිල් ලති ජිම්මෙකට ගිල්ල එක්සයිස්ට කලලා ෆිට්ට එක ඉන්නඕන කියන අදහසවාට දැනටත් ඇවිල් ඇති හැබයි අපි බයයි ජිම්මකටයන්න සමාජයට ඉලිබහින්න කොරෝන හැමතනම තියනෝ බෝවෙන්න පුලුවන් කියලා නමුත් මටරං කියන්න තියෙන මෙච්චරයි ඔයාල් ලංඟම තියෙන ජිම්ම එකකට සාමාජකත්වය නත්තන් අදමග හිල්ල සාමාජිකත්වය ගන්න සාමාජිකත්වය තියනෝනම් පොයිමන්ට එකක්දදා හරි ගිහිල්ලවාගේ වෙලාවෙන් කරගෙන වි්‍යයාමටික කරන්න කො හේතුව මේ තමයි අවස්ථාව මේ තමයි වෙලාව අපි ශාරීරික වශයෙන් මානසික වශයෙන් සමාජය වශයෙන් හැම පැත්තෙෙන්ම ඉතාමත්ම ශක්තිමත් වෙන්න ඕන අවදිය. එනිසා ඕන තරන් රිසච් රිපොට් යෙනනවා ව්‍යායාම විදිිමත්හා කණ්ඩව කිරීම තුළින් ඔබේ ප්‍රතිශක්ති කරනය වැඩි වෙනවා ඔබේ දරාගැනීම හැකියව වැඩි වෙනවා කියන කාරණ සමස්යයක්කි දට සාාරීරික යෝග්‍යතතා මට්ටම වැඩිදි වඋනුවෙනෝ කියන කාරණය. ඉතින් ඒනිසා විශේෂෙන්ම ශක්තිවර්ධන වයා මෙමැනත්තන් ස්ටෙන්න් කඩිෂනින් ට්‍රේනිින්ගක් කරහම මාන්සපේෂී ගනත්තේ වැඩි වෙන මාන්සපේී ස්කන්දයේ වැඩි වෙනවා ඔගේ සුදු සහ රතු රුදුර සහිල ප්‍රමාණය පට්ටිකා ප්‍රමාණය ඊළඟදී අ ඔයාගේ ප්‍රතිශක්ති කරණය වර්ධනය කිරීම සඳහා වශ්‍ය නොයකුත් ජයිව රසායනික මොලිකවල්ස් ෙවල් එකින් තියන දේවල් ගඩක් ඔගේ බ්ලඩ් ප ලස්ම එකේ ඩි වෙනවා. ඊළඟදිී වගේ ඉන්ස්වීලීන් ප්‍රමාණය වැඩි නං ඒ අඩු කරගන්න පුළුවන්ගෙන මුොකද වගේ ගලකෝස් පරිවෘතිය හළ ඇයන නිසා. රිසච්වලින් හම්බල තියෙනවා ඔයාගේ ෆාස්ටිං ඉන්සීල්ලින් ලවල් එක පො ලෙවල් එකේ තියෙනවානං. වාට සෑහන ලොකු රිස්කය එකත් තියෙනවා හට ටැක් හැ දෙන්න ඩයිපිටික් හැදන්න සහ ඔගේ කොරනරි යාටරරි කිරීටක හෙදරෝග වලට වැඩි නැබුරුවත් තියෙනවා විශෂම්ම යාට ෆාස්ටිං ඉන්සලින් ලල් එක ට නමේ වගේ මට්ටමක තියනං වාට දැනටමත් ැටි ලිවකඩිෂණ එකක් තියනවසාහ ඉන්ස්ුලිම් ප්‍රතිරෝධාවේ තිය ෙනවා කියලා ඉති ඒනිසා මෙන්න මේ වගේ බෝනවන රෝගී තත්්‍යයන් ඔබට තියෙනෝනං ඒ පිටට ඔයා කොරුණ වේවා ව ව මොකක් හරි ඉන්ලන්සය එකක් ව ොකක් හරි වෛර සා ධනෙකට ගොදුරුුණොත් වාටගේ ප්‍රතිශක්ති කරය ගොඩා කියීන වෙලා තිය අවස්ථාවක දැඩි අර්බුද්යකට වයාට පෞ ලික මුුණද දෙ සිද්ධ එඩ මේවාගේ ජීවිතයක්ත් මරණයක් අතර සටන් කරන අවස්ථාවකදී. ගේ වෛද්‍යවරයට විසේසඥ වෛද්‍යවරයට වගේ හෙදියයට වගේ සහකරවාට සහකාරයට, අම්මට දත්තට දවාදරුවන්ට, ඔයාගේ ඇඳවටේ ඉන්න වගේ අල්LCUූ බෙඩ්ගවට එඉන්න මොනජාතයේ ෘතිකේ කුට නත්තුවට උදව කරන්න පුළුවන් සීමාව බහොම සීමමා සහිත ප්‍රමාණයක්, යාමතමයි වාගේ ජීවිතය වෙනුවෙන් වෙලාවට සටන්වදදින්නේ. අන්න ඒවෙලාවට අපිටවශයන අපේ ප්‍රතිශක්ති කරන ගොක් දියුණ කරල තියාගන්න. තිේ ඒනිසා, මතකදයාගන්න ඉඩකටතියන සෑම වෙලාකොම. වෙනදව ගේෙනවවාගේ ජීවුණන රටාව නැමත සකස් කරගන්න දවසට පැෑබාගයක් වවිනාඩිය හතලිය පුළුවන්ම් පැයක් වෙන්ගරන්න ව්‍යයාම සඳ. ඒ ව්‍යයාම ලත් සීයට හැත්තෑක් එ සියයටට හැටක් හැට පහක්ම වා වෙන් කරන්න ශක්තිවර්ධන වවියාම හමනත්තං කායවර්දන වවියාම එහමනත්තම් බර ඉසිලීමේ ව්‍යායාම සඳහා. මේක කාන්තා පිරිමි බාල මහලු සියල්ලට පොදදුයි. අපි කතාරන්න පොෆ ම්පෙට ව ොඩ ිල් නෙේ යි? ර ගේ සරීරයට ලැබෙන ප්‍රතිලාබය දවසක් කතා කරත් ඉවර කරන්න බැරිතරන්. ඉති ඒනිසා ඔ හ ච్ කර ్ව ච කරන්න ළුව ච කර ි අද ද න ර හ ුව ి ස් ේ. රට ෙනවා ටික් වැඩි නක් කන්න ඒගේ පාච්චි කරට කිසි දක්න පාවිච්චි කරන්න. අර සෞඛ්‍ය බලධාරින් විසින් දෙන උපදෙස් අනුගමනය කරමින් වගේ කු් එක කැටයු කරන්න වෙන දට වඩා පෝෂදා හාර පිළිබඳ සැලකිල්ලත් දක්වන්න විශෂය විටමීන් C විටමී D බහුල හාර දිනපතා ආහාරයට එකතු කරගන්න සෞ්‍ය පිරිහෙන මත්පැන් මත්වතුර දුම්බීම දුම්පානය සහ බවි ොෆ් රිිංක්ස් ර්ග සැසු ආහර වගේ අපි නරකයි කියලා තියෙන සියලු දේවල්ොලින් ඇත්තු නොත් මංහිතන්න අපිට මේ සේලු අභියෝගෝල්ට මුණ දෙදන්න පුලුවන්ගේ. අපි දන්න මේ පුරවි සුලෙකුණනාඩුවට පස්සේ එන්න තියනෙ මොක්ද කියලා යි පග්ගෙලික මන දන්න යයාදන්නඕන පොිමෙන්ටය අ දන්න ඊළඟෙද එන්ඩ තින එක. කොරුණ දහනමය නව්‍ය කොරුණ මේ වෛරසේට පස්සේ. න්න තියනක කොයි වගේ කියෙ අපි දන්නමහලතීන විදතුන් කතාරනවා අර බූහන්වලින් පටන්ගත කොවි-19න්න එක කිය රයි දම්ම යරෝපේ පැත්තෙන් අපේගත්තියන්නන්නේ කියලා ඉති අපි දන්න උත්තරද්‍රවේද දක්ෂණ අද්‍රවේද ඇන්ට ක්ටිකා ද ஆක්ටිකාේද ඊළඟක என்னන්න කියලා. තිේඒනිසා සූදානම් ශරීරය තමයි මේවෙල ගොඩක් වැදගත්තයන්නේ. ඒේ එනිසා ව්‍යයාම කරන්න ෆිට්ටගේ ඉන්න රයිට් ෆිට්ටකඉන්න මානසික ආතති අපිට වැඩි මේදාව சொல்ල ව්‍යාපාර බිඳ වැටලා ආදායම් මඩවෙලා ගෙදර සමහර වෙලාවට ප්‍රශ්නතියනවා ගොඩක් රයි් ඊළඟෙද වෘර්තිය ඉදිරි ගමන පිබඳ කිසිම සැස සුමධ්‍යයාගන්න බැරි වෙලා තිනො අධ්‍යාපනට යුතු එහෙ පිටි මඩල වෙලා රයි් ගොඩක් ප්‍රශ්න ගොඩක්කයිට jobොබ් නැති වෙලා තින් මානසික පීඩනය වැඩි තින් ඒනිසා අපිට සිද්ධ වෙනවා මේ විශේෂන් මේ අන් ප්‍රඩෙක්ටබල් වර්ල්ඩ අපිට හිතාගන්න බැරිවිදිහ විවිධ හඹු සිදුවීම් සිද්ධ වෙන මේ ලෝකේ. සියල්ල අනිත්‍යයි කියලා තියෙන මේ ලෝකේ. එහෙනම් මේ කරදරත් අනිත්‍යයයි එන්සා අපිට හොඳ කළදවසක් යයි කියන සිතුවිල්ලෙන්. ඒ අපේ අවසාන දවස වෙනකං අපිට ගොඩත් සතුටෙන්ක් අපේ කාරයක්ක්ෂෝ පළදදායු අබේ දිනදා කටයුතු කරගන්න අවශ්‍ය වෙන නිසා වගේ සාරීරික යෝග්‍යතාවේ ගැන වෙනදට වඩා වැඩි අවධානයක් යොමු කරන්න කිය එක තමයි. මගේ පණවිඩ විශෂෙන්ම ප්‍රවෙන්ට නන්කමින්කබල් ඩිස බෝනවන රෝග, මඩ පවත්වා ගැනීම සහ දැනටමත් අලින්දිරතිය ඕන සෝපත් කර ගැනීම ෙනදට වඩ අ්‍යශකාරයක් වෙනවා එනිසා ෘත්තිය සුදුකම්තින යෝග්‍යතතා උපදේශකවරන්ටගතා කරන්න ඔන් Onlineයින් කෝචිං ඕන තරගේ වේලබල් ලංකාවේ රයි් පෞද්ජලිකෝ වට මඋනත් කසල් කරන්න පුුවො මගේ ඔන්ලයින් චැනල්ති න ප්‍රසන්නෑ ඕනම කෙනෙක් වාට ළඟම පහසුම තැනටහිලා ව්‍යයාමටිකරන්න ි පහ රන්න ොේ ල් රන්න කද තන එවෙනුවෙන් කැපව ෘත්තික න්න ට උපදෙ ගන්න ළුවන් රක්ෂ ාවත් න ර න හද න මංහිතන්න ලටත් පට හැද රයි. ති නිසා මේ ප්‍රචශක්තිී කරන දියුණු කර ගන්න ක්‍රියා කරන්න. අපේ ලංකාව යාගේ විශ ලංකා තරක් මහිද ල්ල ෝක මනිසන්ගේ තින ව ප්‍රශ්න තමයිම ්‍රග් ිපෙන්ඩ ෙන්න්ටයිල් ටියක. ඒකන්නේ අවුනමදයකට බෙත්ති නනි බයින්ඩ දෙයන්න රයි බයින් යන්න වෝදන් අුවේ වෛදදිවරු දැ කොරනාවල් අෞෂදයක්ක්වාගැති ඒක දං මැති අමති රන් ධීක්‍ෂණයට ලක් ලා විද්ධතුන් විසින් තහවරු කල් දන්ඒක සමජගත කරන හහිටනින්න්දදිට කිසි ප්‍රශසයන්න බයින්ඩ දෙයන්න රரோන. හල් දමත්තයාගේ බෙත් පැනිය අරම් බිපුගම වැඩේහරි කාරණය ඇත්ත නියමයි අපේ ති ලංකාවෙෙනනති ෙත් අයි ලංකාව ෝකෝහෙවත්නෑ ඒ ගැන ඇති අපිට පුුදුමානාටම්බර ඇත්තින් කෙසේ වෙතත් මේ අෞෂද මත යපෙන මානසිකත් යත් අපිට පොඩ්ඩක් පැත්තකට කරගන්න සිද්ධ වෙනවා අපිට අපේ ශක්තිය පිළිබඳව ශවාස ඇත්තිය ගන්න සිද්ධ වෙනවා දඒකත් අවසාන වශෙන් මතක්කර ඉතිපේ චනල්ල එකගේ ීඩියෝ කොටත් තින අයවත් බලන්න අද පඩුව එක ැලටවාගේ කාලේම ඩංගුරට තැකිු වරීමච එන අපි ආයදවසක හම්බේමු අයිබෝුවන් සෝපත්වේවා සිිල්ලු දෙනාම.